Sri Lanka's Choice 2024. ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ වැල්ලවත්ත අමරපුර මහා සංඝ සභා කාර්යාලයේදී එම සංඝ සභාවේ මහානායක හිමියන් ප්‍රමුඛ හිමිවරුන් පැහැදුටුවා. මේ අතර අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ බම්බලපිටියේ ශ්‍රී මාණික විනයාකර කෝවිලටද පැමිණියා. ඒ හින්දු පූජකතුමන්ලා හමු වී ආශිර්වාද ලබා ගැනීම සඳහායි. එහිදී මාතිවෙත අදහස් පළ කරමින් අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ තමන් බලයට පත් වූ පසු ආගම සහ සංස්කෘතිය විනාශ කරන බවට විපක්ෂ කණ්ඩායම් විවිධ චෝදනා එල්ල කරමින් සිටින බවයි. අපි හිතනවා අපේ රට ඉස්සරහට යන්න ජාතික සමගිය ගොඩනැගීම අත්‍යවශ්‍යයි. මම දැක්කා ගොඩාක් මිත්‍යා මත පතුරන්නන් ජාතික ජනබලවේගයේ අපවෙත ඉතාමත් බරපතල බොරු අවලාද චෝදනා එල්ල කරන්න පටන් ගන්න තිබෙනවා. ඔබ දකිනවා මේ දවස්වල දිගටම එහිට පයින්නවා, මෙහිට පයින්නවා, එහෙන් එනවා, මෙහෙන් එනවා. ඉතින් රනිල් වික්‍රමසිංහට හෝ වෙන කිසිවෙකුට ඔය කුඩා කුඩා කණ්ඩායම් එකතු වුණා කියලා මහජනයා එකතු වෙන්නේ නැහැ. ඔය අටවගත්තු නායකයෝ වේදිකාවට නැගලා යාළුවයි අපි යාළුවයි කියලා බදාගත්තට අද පොදු ජනතාව ඉන්නේ ජාතික ජනබලවේගයත් එක්ක. ඒවා කිසිවක් අපිට අභියෝගයක් නෙවෙයි. මේ පණින ප්‍රතිපත්ති වලට නෙවෙයි. මේ ගොඩක් අය පයින්නේ ඊළඟ පාර්ලිමේන්තුවට යන පාරක් හොයාගන්න. සමහර අය පණිනවා මේ අවසන් කාලේ සල්ලි ටිකක් හොයාගන්න. සමහර අය පයින්නවා ආණ්ඩුවක් ඇදුවොත් අමාත්‍ය ධූරයක් ගන්න. සමහර අය පයින්නවා LRC එකෙන් ඉඩම් ගන්න. මං ගාව තියෙන විස්තර. සමහර අය පයින්නවා බාර් පර්මිට් ගන්න. ඒ නිසා මේ කිසිවෙක් පොදු ප්‍රතිපත්ති වමනාවක් මත මේ සිද්ධ වෙන දේශපාලනයක් නෙවෙයි. තමන්ගේ පෞද්ගලික අභිලාෂයන් ඉටු කර ගැනීම සඳහා සිද්ධ වෙන දේශපාලනයක්. ඒ නිසා මේ කැත දේශපාලනය නතර කළ යුතුමයි.